කොවිඩ් රෝගීන් බහුල වශයෙන් වාර්තා වීමට ඩෙල්ටා ප්‍රභේදය මූලික හේතුවක් වී ඇති බව ආචාර්ය චන්දිම ජීවන්තර මහතා සියත අපකල විමසීමකදී ප්‍රකාශ කළා. අපේ ශ්‍රීලංකා විශ්වවිද්‍යාලයේ ප්‍රායෝගිකය මගින් ධන විශ්ලේෂණ පර්යේෂණ ආරම්භ කළ තියෙන විශේෂයෙන්ම පෞද්ගලික සති දෙක තුන පුරාවට ලක්කාසරාතතරෙච්ච කොවිඩ් 19 රෝගී සම්බන්ධයෙන් මොන ප්‍රභේදද මේ රෝගයට හේතු කාරණින් සම්බන්ධයෙන් අධ්‍යයනය කරන්න මේ වෙනකොට දිවෙන පුරා සෑම ප්‍රදේශයකින් ප්‍රපාහේ අපිට සාම්පල් ලැබෙලා තියෙනවා. අපේ මූලික වාර්තාව සාම්පල් 94ක් ආශ්‍රිතව යොදාගෙන සෙන්සුරාදා ඉනිදා දින විට මූලික වාර්තාව සක්කමත්‍යංශයට ලබා දීමට බලාපොරොත්තු වෙනවා. මේ වන විට අපගේ මූලික අනුමාන කිරීම වල නුවණේ අපිට පැහැදිලි වෙච්ච දේ තමයි විශේෂයෙන්ම වැඩිපුර ප්‍රමාණයක් රෝගීන්ට හේතුකාරක වෙන්නේ ඩෙල්ටා වෛරස් ප්‍රභේදය කියන එක අපිට මූලික පර්යේෂණෙන් අනාවරණය වෙලා තියෙනවා. කොවිඩ් වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය වැඩි වශයෙන් ව්‍යාප්ත වීම සමග රට තුල සංචරණ සීමා ලිහිල් කිරීම ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක් බවයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. ඒ අනුව පවතින කොවිඩ් තත්ත්වයේ හැමේ ඔක්සිජන් අවශ්‍ය රෝගීන් ප්‍රමාණය ඉහළ කොස් ඇති බවද එම සංගමය පවසනවා. රෝහල්වල රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ ධාරිතාවය උපරිම මට්ටමකට ළඟා වී තිබෙනවා. රෝගීන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යාම දැඩි අනතුරුදායක තත්ත්වයක් බවයි එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලකුමාර් ප්‍රනාන්දු මහතා පවසන්නේ. අඛණ්ඩව 6 වන දිනටත් 2000 ඉක්මවා කොවිඩ් රෝගීන් ඊයේ දිනත් වාර්තා වුණා. ඊයේ දින වාර්තා වූ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 2450ක්. මාස එකහමාරකට පමණ පසු දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාවද ඊයේ වාර්තා වුණා. එලෙස වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 74ක්. අදාළ මරණ සියල්ල පසුගිය දෙවනදා සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළේ. එලෙස මියගිය පුද්ගලින් අතරට කාන්තාවන් 26ක් හා පිරිමි පුද්ගලින් 48ක්ද ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 4645ක් ලෙසයි. පසුගිය 28 වනදා සිට දෛනික කොවිඩ් මරණ 50 සීමාව ඉක්මවා වාර්තා වුණා. සතියක කාලයක් තුළ පමණක් මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 450ක්. ඒ අනුව පවතින තත්ත්වය අවධානම් බවයි සෞඛ්‍යංශ පවසන්නේ. සරල සෞඛ්‍ය පුරුදු පිළි නොපැද්දොත් මං හිතනවා මේක කොයි ආකාරයෙන්වත් තදබදයේ පිළිබඳව ගැටලුව විතරක් නෙවෙයි. තව නොයෙකුත් ප්‍රශ්න තියෙනවා. අපි කවුරුත් මේ දවස්වල කතා කරපු මාතෘකා ගණනාවක් තියෙනවා මිනිසුන් ඒක රාශි වීම සම්බන්ධයෙන්. මේ සියල්ලම මේකට හේතු වන්නට පුළුවන්. ඉතින් ඒ නිසා සියලු පුරවැසියන් තරාතිරමකින් තොරව මේකේ වගකීම තමන්ගේ හිතට අරගෙන කටයුතු කිරීමයි වැදගත් වෙන්නේ. එහෙම නැත්නම් බරපතල ව්‍යසනයකට යන එක නවත්තන්න පුළුවන් කමක් නැහැ. මේ අතර කොවිඩ් ආසාදනය වී ඇති බවට සැක සහිත පුද්ගලයෙකුගේ නිවසට රාජකාරී කටයුතු සඳහා පැමිණි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට කෙළ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මෙලෙස අදහස් පළ කළා. ඊයේ දින ගිරිඋල්ල පොලිස් අස්මේ පුස්කොළ දිනිය ප්‍රදේශයේදී කොවිඩ් ආසාදිත රෝගියෙකු සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට නාරම්මල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනුයුක්ත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු ගොස් තිබෙනවා. ඒ අවස්ථාවේදී අදාළ රෝගියාගේ පියා විසින් මෙම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට පහර දීමට තැත් කර සාපරාදී බලහත්කාරයේ පෑමක් සිදු කර තිබෙනවා. ඊට අමතරව කෙළ ප්‍රහාරයක්ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට එල්ල කර ඇති බවටයි වාර්තා වෙන්නේ. මේ සිද්ධිය සම්බන්ධයෙන් ගිරිඋල්ල පොලිසිය විසින් පරීක්ෂණ පැවැත්වීම අනතුරුව 48 පුද්ගලයෙක් අත්අඩංගුවට ගොඩගෙන තිබෙනවා. ඔහු අද දින පුලියාපිටිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. අද සිට ආසන සංඛ්‍යාව ඉක්මවා මගින් ප්‍රවාහනය කරන බස් රථ රියදුරන් හා කොන්දස්තරවරුන් අත්අඩංගුවටගෙන නිරෝධායන නීතිය යටතේ කටයුතු කරන්නයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දී තිබෙනවා. ඒ හේතුවෙන් රථවාහන රියදුරන්ට හා බස් රථ හිමිකරුවන්ට ආසන සංඛ්‍යාව ඉක්මවා මගින් ප්‍රවාහනයට කිසිදු හැකියාවක් නොමැති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. ඔහු කියා සිටියේ නිරෝධායන නීති නොතකා ධාවනය කරන බස් රථවල ධාවන බලපත්‍ර අවලංගු කිරීමටද පොලිසියට උපදෙස් ලබා දී ඇති බවයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.